සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ පිරිහීම. හැබැයි ඒ තුළ නවොත් පාදන කරන යහපද්ධය කරන තන්ගේ බුද්ධිමණ්ඩලේ වඩා වර්ධනය කරගන්න අූ ශිෂ ශිෂයාවන් ඕන තරම්. මෙ අතර ඒ අහන ලැබන පොතක් පෝබට කිව්වා ගැන පත්තරේ. පාලි හා බෞද් විශ්වවිද්‍යාලයේ භික්‍ෂූන් දෙදනෙක් අතර ගුර ගත්තා කියලා යම් විරෝධාවයක් සංගධනා කිරීම සහ අයිතු ජනරාශය නිසා. දැන් එනවා ඒ ගැන කියමින් මේ විශ්වවිද්‍යාලය තුළ, විශ්වවිද්‍යාලයේ බහෝපාද්‍යාය හිමියෝ කියන කතාව. අන්න එතකොට තමයි මේ විශ්වවිද්‍යාලයේ මොකක්ද කියලාපට හැඟෙන්නේ. මෙන්න ලංකාදීප කියනවා. බෞද්ධ පාලි සරසවය මුදා නොගක් පෙදෙසක් වගේ. මේක අධ්‍යාපනයට නිදහස් කර දෙන්න කෞුද කියන්නේ මහෝපාද්‍යාය හිමියෝ. ඒත් එකම කියන මේ කතා බලන්න. බොදුන් වදින්න ආවොත් භාවනවා කියනවා. පාලකයන්ටත් නේවාසිකාකාරවලට යන්න දෙන්නේ නැහැ. උපාදිය අරගෙනත්, රැවුල් කෝඩ වවාගෙන ඇතුළේ ඉන්නවා මහෝපාද්‍යයාය හිමියෝ කියඇති ටයන අවදයන්ගෙනි මිතාවාර්තාකනවා. දැන් අපේ රටේ දෙහපනය බහර උසස් අධ්‍යාපනය බහර නීතිය බහර අතිශ්‍යය බහුතරයක් මේ වෙලාේ පත්තරේ බලන්නවා කියල අප විශ්වාසකනවා. ඒ බලන ඔබට අප මේ කියන කතාව සක්ෂෝදක්ෂේ අදම දැනගත යුතු වනවා එයනුව මෙය. වහා නිදහස්කර ගතු යතු වෙනවා මකොද හාමුදුරෝ කියන්නේ මොකක්ද මේක මුදාා නොගත් පෙදෙසක්ගේ මන්න හමුරුවයි කතාව හෝමග පි පිරි ලකා බෞද්ධහ පාල ශවි්‍යාලයේ නිවාසිකාාර දානගත් ප්‍රදේශ වට පත්වඇ . දල න ීතිය ක්‍ර ාත්න කර නිදහස අධ ප ට පවත් හැ ත්යක් නිර් ණ ධ්‍යහ ල්ල රන ද හි හ පද හ ල ු දර ප ශ කනවා න්හස දහන්රන මත ක ේරටේ ම විශාල නාශ දක්ද ක කියලා පට ෙනවා. පල ෞද්ධ විශ් විද්‍යාලය ික්‍ෂ ගන්න ැ නක්. භික්‍ෂන් වැඩිදුර පාලි විශ්‍ය බෞද්ධ ඉතිහාසය පිළිබඳව තතාගතයන් වහන්සේගේ නර්්‍යානික ශ්‍රි සදධර්මය ගැඹුරු කොටස් හධරණ තැනක් එවැනි තැනක මුදා නොගත් පෙදසවායගේ වගේ කියලා කියන්නේ ඒ විශ් විද්‍යාලයේ බහරව කටයතු කරන අප නායක හමුදුරු. මෙහහි ශිෂ්්‍ය භික්ෂන් වහසේලාට බොදුන් වැදීම නයාට අඳුකළමින් බකි මහෝපද්‍යයා හිියෝ භික්ෂන් වහසේ අතුන්ේ පනහක්මණ සිටි නවාසිකාරේ. ුදු මැදරෙහි බුද්ධ පූජාව තැන්පත් කරන්නේ නනිවාසිකාකාර පාලකලෙස කටයතු කරන ගික බව සඳහ කනවා. භික්‍ෂුන් තුන් සය පනහකින්නවා උන්වහන්සේලාට තතාගතයන් වහන්සේ ධර්මය නෙේ කැපලා යෙන්නේ වෙනත් මොකක් කහරි හමක් වෙන්න රැති. නැත්තන් තමන් ඉන්න තැන බුද්ධමන්දිරයට බුද්ධ පූජාවක්තිය නති උන්හසලගේ වැඩක්තේවද මේ ප්‍රශ්නය අපිට අනිපතරෙන්න්න පුළුවන් හැබැයි මේ කියන්නේ කවුද මහෝපාද්‍යා හිමියෝ. ඒ කතාව අරගෙන යැබීම කතාව කියන්නේ. එහි නිවාසිකාරලට නිවාසිකාර පාලකවරුන් තිදෙනට මෙ වෙන කිසිවෙකුට ඇතුළවීමට ශිෂ්‍යන් ඉඩ නොදන බව කියවුන් වහන්ේ එහි සිදුවනද ගන ොරතුරක්කෝ ලබාගත ොහැකිකතත්වයක් පවතින ොවත් සදහන් කන්නවා. මම මේ කතව හ දදිගක් ල සසාන රක් ර වස ො ත්. ශවිදල හෂ සංග හපති ිදල්ලෑේ සිරිදත් හිමියන්ගේෙන් මේ සබදධෙන් ලංකාදීපෙ කර විමසුමකද උන්වහන්සේ පැවසුවේ සියලු චෝදනා ර්ාණ ක ලද සවද නාටයක් බවයි. විශවිදල මහපද්‍යයන් වහසේ මෙමචෝදනා නිර්මාණ කිරීමට පූර්ණන සහග ලාද බත් අර මහාශිෂය සඟවේ.ම භික්ෂූන්හෙම තියන්න පුළුවන්ද දන්න.. තම විශවවිද්‍යල තුල නවකවදය මැති බවත් එහි වැද සිදුවන්නේ නම් වක්හීම ග යුත්ේ ල ධ කාර බදත්. මහා ශිෂ්‍ය සංගම් සධහපතිහිමියෝ පැබසූහ. අපි නොවත් කියනවා. භික්ෂූන්ගේ වෙනේ පිබඳව හොයා බලන්නට අනපනත් ත්‍රියාපටිපාටක් ගෙනවා කියලා මට කලින් කියවුණා. ඇයිනුගෙනෙන්නේ. අපි ගිහන් ලිසින් නගන ප්‍රශ්නය අපිට සමස්ත තේරවාදී බුදු දහම රැගන්නට බලාපොරතුන්ගෙන සමස්ස රට වැසියා පුර ැසියා වෙනුවන්නේ. ඇයි එවැනි අනපනත් මොගෙනෙන්නේ බලධහරරිනි උත්්‍රර දෙනක ඇත්තති. ඒගෙන කතාවට දැන්ගේ ාලිහා බෞදධ විශ්විද්‍යාලය අත්වෙලා තියන බින්නහය කියමකු ඒවගේ සමස්ථ විශ්විද්‍යාල පදධතිය තුළ ඇද ක්‍රියාකාරත්වය පිදන්නවා. පරදි විශවවිද්‍යයාල මානව ශාස්ත්‍රපයට හිටපු උපකොලපතිවරයාට ප්‍රාමාණික මහචා ඇතුල සන රත් මහතාට සහෝගේ පුත්‍රයාට පහර ශ විද්‍යයා හ ද.